අනාගාමී ඵලලාභයෙකුට තියෙන මානය ගැන කලින් කතා කරන්නේ. ඉතින් මේ මානය මේ කාම ලෝකයේ අරමුණක් පිළිබඳව වෙන්න බෑනේ නේද? නෑ නෑ නෑ. කාම ලෝකයේ අරමුණ වලට මොනවා සිද්ධ වුණත් එයාට ඒක පිළිබඳව එයා අනිච්ච දැකලානේ තියෙන්නේ. සුඛ සුභ අදහසත් ඉවරයිනේ. ඒ නිසා එයා කාම ලෝකයේ පිළිබඳ කිසිම දෙයක එයාට දැන් මානයක් නෑ. අනේ අරයට නම් දිව්‍ය ලෝක උප්පත්තියක් ලැබුණා කියලා දැන් එයා හීනමානයක් ඇති කරගන්නේද? නෑ. හැබැයි මම බ්‍රහ්ම ලෝකේ යනවා කියලා නම් බ්‍රහ්ම ලෝකේ පිළිබඳව. ඒක පිළිබඳව නම් අනේ නමුත් ඊට වඩා පල්ලෙහා දේවල්නේ අනිත් කාම ලෝකේ සියල්ලම තියෙන්නේ. මට වඩා අනිත් එක්කනට කාම ලෝකේ තියෙන මොනවා හරි සප සම්පතක් ලැබුණා කියලා හිතනකොට ඉතින් එයා ඒකේ අනිච්ච දැකලා ඉවරයි. එයාට ඒක පිළිබඳව කිසිම ආකාරයක මානයක් ඇති වෙන්නේ නෑ. හීනමානයක් ඇති වෙන්නේ නැහැ. තමන්ට තියෙනවා අපි හිතමුකෝ තමන්ට මහා ගොඩක් දේවල් තියෙනවා. හැබැයි ඉතින් ඒව පිළිබඳ අවිද්‍යාවයි තණ්හාවයි අතහැරිලා දැන්. දැන් අපි හිතමුකෝ අනාගාමී ඵලලාභියෙකුට සිටු සම්පත් තියෙනවා. එයාට අපි හිතමුකෝ රත ආශ්‍රව යාන එහෙම නැත්නම් වෙළඹ ඔක්කොම ඉන්නවා. මහා විශාල ඉසුරු තියෙන ලස්සන ගේකුත් තියෙනවා. සිටුවරේකට අදාළව. දැන් මේ හැබැයි සිටුවරේ අනාගාමී වෙලා. දැන් එයාට මානයක් ඇති වෙනවද මේක පිළිබඳව? නෑ. ඇයි? මේක කුණු ගොඩක් කියලා දැකලා ඉවරයි. නේ? හැබැයි බ්‍රහ්ම සම්පත්තිය තාම ලෝකයි සබයි කියලා හිතාගෙන ඉන්න. ඒ අදහස තියෙන නිසා ඒකින් එයා උච්චමාන හීනමාන ඇති වෙන්න පුළුවන්. කාම ලෝකෙ පිළිබඳව නම් අනේ දැන් අපි හිතමුකෝ තව කෙනෙකුට මහා ගොඩක් තියෙනවා. ඒ තියෙන්නේ ඉතින් අසුචි ටිකක් තමයි. හැබැයි බ්‍රහ්ම සම්පත්තිය අසුචි නෙවෙයි යාට. නේද? මේ ටික නම් ඉතින් මොකද්ද අනිච්ච දුක නැත දැක්කලා තියෙන්නේ. ඒක පිළිබඳව කිසිම ආකාරයක වැරදි අදහසක් ඉන්නේ නැහැ. ඒ ටික දුර වෙලා. කාම ලෝකෙ පිළිබඳ නැහැ. හ්ම්. එතකොට මෑණියනි අර ගන්ධ රස පහස පිළිබඳව ඒ අනාගාමී ඵලලාභයට අස්සාදයක් උඩ නැගෙන්නේ නැහැ නේද? නෑ. නෑ. සැපක් උඩ නැගෙන හැබැයි. එයා කාම ලෝකේන පරිහරණය කරන්නේ. සිටු සම්පත් තියෙනවා. එයා හොඳ ඇඳක නිදා ගන්නවා නම් ඒ සැපේ තියෙනවා. එයාට සිටු මාලිගාවේ තියෙන ආහාර පාන ටිකේ සැපේ ලැබෙනවා. හැබැයි ඒක පිළිබඳව චන්දරාගයක් උඩ නැගෙන්නේ නැහැ. අවිද්‍යාව දුරු නිසා. මානෙකුත් නැහැ. ආහාර නැති වුණා කියලා දැන් ඉතින් කවුද අපි හිතමුකෝ අර හත්තිගාමක උග්ග සිටුවරයා අනාගාමී වෙලා ගෙදර ගියේ. ඉතින් එයා ඔක්කොම දන් දුන්නා කියලා හිතමුකෝ දැන් එයාට නැහැ. කාන්තාව ටිකක් ගියා යන්න. දැන් එයා දකිනවා ඒ කාන්තාව වෙන පුරුෂයෙක් එක්ක බොහොම සන්තෝෂයෙන් යනවා. මෙයාට දුකක් හිතෙයිද? නෑ. මනේ කුණු ගොඩනොත් මම බේරුණා කියලා හිතේනේ. එහෙම එකක් තියෙනවා. වංශර බොම්බේ. නෑ. එතකොට අර කාම කියන කොටස කාම ලෝකයට අදාළව විතරයි නැති උනේ. ඉතින් වස්තුකාම ක්ලේශකාම කියන එක උකට ගන්න බෑ. වස්තුකාම කියන්නේ මේ ඇසට කිපෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධර්ම ටික. වස්තුකාම කියලා කියන්නේ රූපස්කන්ධේ වේදනා, සංඥා, සංකාර, විඥාන ටිකට තමයි කාම වස්තුය. ක්ලේශය කියන්නේ මොකද්ද? ඒවා පිළිබඳ තියෙන අවිද්‍යාව තණ්හා දෙක. ඒක තමයි ක්ලේශකාම. ක්ලේශ ටිකට. ඒකටත් කියනවා කාම කියලා. වස්තු ටිකටත් කියනවා කාම කියලා. එතකොට කාම වස්තු තියෙනවා, ක්ලේශ තියෙනවා. එතකොට මේ දෙක දෙකක්. ඒක තේරුම් ගන්නටත් ඕනේ. ඉතින් එතකොට අනාගාමී ඵලලාභියට එයාට මොනවා නැති වෙලා ගියත් කාම ලෝකෙ පිළිබඳව මොනවා ලැබුණත් මිනමානුසීමාන නැහැ දැන්. මානෙ තියෙන්නේ එයාට එයාගේ සද්ධා වීර්ය සති සමාධි ප්‍රඥා ගැන සමහරවිට මානෙ තියෙනවා. සමාධිය ගැන මට හොඳට දැහැන් වැටෙනවා. එහෙම කියන මානයක් තියෙන්න පුළුවන්. ඒක පිළිබඳ. එහෙනම් කාම ලෝකෙ පිළිබඳ නැහැ. රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝකෙ පිළිබඳ විතරයි තියෙන්නේ. මොහොන්දයි. මේ වගේම තමයි කාම ලෝකයේ දේවල් පිළිබඳව එයාට දුක්ඛ සත්‍යයකට නැගෙන්නේ නැහැ. දුක්ඛ සත්‍යෙ මිදලා යා. කාම ලෝකෙ පිළිබඳ දුක සත්‍ය මිදෙන. ඒ දුකෙ මිදෙන. රූපාවචර රූපාවචර තාම තියෙනවා. ඒ දුක කොට නැගෙනවා. ඒ ඉතින් ඒක එයා සුඛයි සුබයි කියන අදහසින් ඉන්නේ. අවිද්‍යාවක. ඒක නිසා එයාට එතන දුක්ඛ සත්‍යය තියෙනවා. ඒ ටිකක් නැති වෙලා ගියාම මානෝද්දච්ච දෙකම නැති වෙලා ගියාම අවිද්‍යාව නැතනම් නෑ. දුක නෑ දැන්. මම ඉතින් රූපරාග අවිතරාග විතර ඒ දෙකත් හොඳට දැන් එක ගැන මෙනෙහි කරමින් ඒ දෙක නැතිලා තුන විතර තියෙන වෙන්න පුළුවන් නේ. පුළුවන්. රූප රාග අරූප රාගත් නැති වෙන්නම පුළුවන්. හැබැයි එයා තාම රහත් නෙවෙයි අනාගාමියාම තමයි. අන්න එහෙම අය තමයි රූප රාග අරූප රාග නැති වුණා කියන්නේ මොකද්ද? රූප ලෝකේ අරූප ලෝකේ උප්පත්තිය සිද්ධ වෙන්නේ නැහැ. හැබැයි පිරිනිවන් පාන්නෙත් නැහැ. කොහේව මෙතන මැරෙනකොට අනාගාමී ඵලලාභිය ග්‍රහත් වෙලත් නැහැ. අනාගාමී ඵලය ලැබුවට එයා දැන් ඒ ටිකේ ඉක්මවා ගිහින් තියෙනවා. මෙයාට දැන් උප්පත්තිපටිලාභයක් ඇති වෙන ස්වභාවය නැති වෙලා තියෙනවා. රූපරාග අරූපරාග ඉවර නිසා. හැබැයි මෙතන මැරෙන්නේ රහත් වෙලත් නෙවෙයි. සමහර අය මැරිලා ඊළඟට මේ අයිට තමයි කියන්නේ අන්තරා පරිණිපායයි. හැබැයි මැරෙන මොහොතේම රහත් වෙන කෙනා අන්තරා පරිණිපායයි නෙවෙයි. නරණයයි රහත් ඵලයේ දෙකම තියෙනවා නම් එයාට කියන සමසීසි කියලා. ඒ වගේම තමයි තවත් එක්කෙනෙක් ඉන්න ලොකු හාමුදුරුවෝ විස්තර කරන කෙනෙක් පස්චිම භවික සෝවාන්. පස්චිම භවික කියන්නේ ඒ භවයේ විතරයි යාට. හැබැයි සෝතාපන්න ඵලයත් විතරයි. සීළු කෙලෙස් නැති වෙලා ගිහලා එයා මැරෙන මොහොතේ වෙන උප්පත්තියක් ලබන්නෙත් නැහැ. කොයිවත් උප්පත්තියක් ලබන්නෙත් නැහැ. රහත් වෙලත් නැහැ. කිසිම ආකාරයක ස්කන්ධ පහක් ගොඩ නැගෙන්නෙත් නැහැ. එයා රහත්ුත් නෙවෙයි. හැබැයි භව ගමනක යන්නෙත් නැහැ. පස්චිම භවිකයි. භවය එතනින් ඉවරයි යාගේ. ඒකට එයා අන්තර පරිණිබයි කෙනෙකුත් නෙවෙයි. අන්තර පරිණිබයි කියන අය තාම ජීවත් වෙලා ඉන්නවා. එයා ඒගොල්ලන්ට ස්කන්ධ පහම තියෙනවා සමහර අයට. ඒ අය ඒ අතරතුර පිරිනිවන් පානවා. ඒක කාලය කොච්චරද කියලා කියන්න බෑ. අවුරුද්දක් දෙකක් අවුරුදු 500ක් එහෙමත් වෙන්න පුළුවන්. එහෙම ඉන්නවා. ඒ ඉන්න අය මනුස්ස ලෝකයේදී නම් මැරුණේ මනුස්ස කය ස්වභාවයම තමයි තියෙන්නේ. ඒ බ්‍රහ්මකායකට ගියෙත් නැහනේ. බ්‍රහ්මකායක් ලැබුවෙත් නැහැ. මැරුණෙත් නැහැ. මේ මනුස්ස කයෙම ඉන්න අන්නේ තමයි අන්තර පරිණිබයි කියන අය. එහෙම කොටසෙන් කියනවා. එහෙම වෙන්නත් පුළුවන්. අනාගාමී ඵලලාභිය. හැබැයි ඉක්මවා ගිහින් තියෙන රූපරාග අරූපරාග රහත්ලත් නැහැ. මේකට රහතන් වහන්සේ කියන්නෙත් නැහැ. අනාගාමී ඵලලාභියෙක්මයි හැබැයි. උපත්යක් ලබන්නෙත් නැහැ. භව ගමන ඉවරක් නැහැ. මේ ස්වභාවය තියෙනවා. ඒක හන්ද තමයි අර ආර්යයන් පුද්ගලයෝ 26 දෙනෙක් නම් කරලා තියෙන්නේ. 26 දෙනෙක් ඉන්නවා. ඒ ආකාරයෙන් සෝතපන්න ඵලය ලබන අය ඉන්න, සකෘදාගාමී අය ඉන්න, අනාගාමී අය ඉන්න, අරිහතුන් වහන්සේලාත් ඉන්නවා. මේ දෙටි පුද්ගලයන් 26ට සම්මා සම්බුද්ධ, පච්චේක බුද්ධත් අයිති වෙනවා. අරිහතුන් වහන්සේලා කියනවා. මේගොල්ලොත් එක්කම තමයි මේ 26 පුද්ගලයෝ අරන් තියෙන්නේ. හොඳයි. ප්‍රශ්නයක් තියෙනවද කාට හරි? තියෙනවද ප්‍රශ්නයක්? දැනෙනවද මේ එතකොට එතන සංයෝජන ධර්ම පහම එකපාරම වෙන්න ඕන කියලා එකක් නැහැ නේද? නැහැ. ඒක ගොඩක් සමහර දේශනාවල සමහර දේශකයන් වහන්සේලාගේ තියෙනවා. ඒ කියන්නේ සංයෝජන පහම එකපාර වෙන්න ඕනේ කියන්නේ නැත්නම් කිසි එකකට ඉඩක් නැහැ. එතකොට රහත් පාදම ඉවර වුණොත් රහත් මෙයා අනාගාමී ඵලලාභියාමයි තාම. හැබැයි රූපරාග රූපරාගත් නැති වුණා. සංයෝජන ධර්ම වල. එතකොට දැන් අපි කල්පනා කරොත් එහෙම සකෘදාගාමී වෙනවා කියන්නේ මොකද්ද? කාමරාග පිටික තනුක වෙලා. ඔය නැති වෙලත් නැහැ හැබැයි සකෘදාගාමී ඵලලාභී. එහෙම කෙනෙකුත් ඉන්නවනේ නේ. සංයෝජන ධර්ම දෙක නැති වෙලත් නැහැ. හැබැයි සකෘදාගාමී. සෝවානුත් නෙවෙයි. සෝවන් ඵලලාභියත් නෙවෙයි අසකෘදාගාමී ඵලලාභිය. එහෙම කෙනෙකුත් ඉන්නේ. ඒකට ඉතින් අනාගාමී ඵලලාභින් අතරත් ඔය අය ඉන්න. රහත් වෙලා නැහැ. රහතුන් වහන්සේ නම් අර ටික ඔක්කොම ඉවරයි. සියල්ලෙන් සියල්ල ඉවරයි. යාට කියන රහතන් වහන්සේ කියලා මෙයා අනාගාමී ඵලලාභිය නමුත් සංයෝජන ධර්ම දෙකක් ඉවරලා තියෙනවා. එනි අර මානෝද්දච්ච අවිද්‍යාවත් අනුක වෙලා ඉන්න පුළුවන්. ඒකත් අනුක වෙවි යන්නේ රහත් වෙනකම් මාර්ගේ වඩනවනේ යන්නේ. මේ ස්වභාවයක් තියෙනවා. Okay.